අයිබෝන් මම අද අපි කතා කරන්නේ මේ iPhone වල ඉතිහාසය ගැන. එහෙම නැත්නම් 2007 දී හඳුන්වා දෙන මුල්ම iPhone එකේ ඉඳලා 2020 ඔක්තෝබර් මාසේ Apple සමගම හඳුන්වා දෙන මේ iPhone 12 Pro දක්වා කොහොමද මේ iPhone develop වුනේ කියන එක. ඔයාලා දන්නවා ගොඩක් මේ iPhone එකෙන් iPhone එකට facilities වෙනස් වෙනවා. ඒ වගේම මේ වගේ ගානත් ගොඩක් වෙනස් වෙනවා. මේ කියන හැම දෙය ගැනම ඔයාට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. අපු මුල්ම iPhone එක ඔයාලට මතකදී මේකේ ඩිස්ප්ලේ එක අඟල් 3.5ක් වගේ වෙනවා. ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ගිගාබයිට් 4 8 16 කියන කැපැසිටිස් වලින් තමයි ආවේ. ඒ වගේම මේකේ RAM එක මෙගාබයිට් 128ක වගේ පොඩි කැපැසිටි එකක් තමයි තිබුණේ. මේකේ ෆොන්ට් කැමරාවක් එම නැත්නම් ඉදිරිපස කැමරාවක් තිබුණ නැහැ. ඒ වගේම ඔයාට මේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්න, රෙකෝඩින් කරන්න මේ වගේ කිසිම පහසුකමක් ලැබුණේ නැහැ. 2009 ජූනි මාසයේදී Apple සමාගම මේ iPhone 3G හඳුන්වා දෙනවා. මේකත් එක්ක iPhone වලට 3G connection එක හම්බෙනවා. ඒ වගේම මේකේ RAM එක මෙගාබයිට් 256 දක්වා capacity එක වැඩි වෙනවා. ඊට අමතරව battery power එක milliampere hours 2150 දක්වා අඩු වෙනවා. ඒ වගේම මේ iPhone 3G වලදී තමයි Apple App Store එක යාලා enable කරන්නේ. iPhone 3GS වෙද්දී මේකේ internal storage එක ගිගාබයිට් 32 දක්වා වැඩි වෙනවා. ඒ වගේම මේකට මෙගාපික්සල් 3ක කැමරාවක් තමයි හම්බෙන්නේ. ඊට අමතරව වීඩියෝ රෙකෝඩ් කිරීමේ හැකියාව, වොයිස් කන්ට්‍රෝල්, බැටරි පර්සන්ට් ඉන්ඩිකේටර්, අමතරව ඩිජිටල් කම්පැස් වගේ ගොඩක් ෆැසිලිටීස් මේකට හම්බෙනවා. iPhone 4 වෙද්දී බෑක් කැමරාව මෙගාපික්සල් 5ක් දක්වා යාලා ඩිවලොප් කරනවා. ඊට අමතරව ෆොන්ට් කැමරාවත් මේ iPhone 4 වලදී ඔයාට හම්බෙනවා. ඊට අමතරව LED ෆ්ලෑෂ් එක A4 chipset එක වගේම video quality එකත් මෙයාලා 480 දක්වා වැඩි කරනවා. iPhone 4S වලදී storage එක gigabyte 64 දක්වා වගේම RAM එක megabyte 512 දක්වා මෙයාලා වැඩි කරනවා. ඊට අමතරව back camera ව megapixel 8ක් දක්වා මෙයාලා develop කරනවා. ඒ වගේම ඔන්න මේකෙදී යාලා picture quality එකත් 1080 දක්වා develop කරනවා. iPhone 5 වලට එද්දි ඩිස්ප්ලේ එක අඟල් 4 දක්වා වැඩි කරනවා. ඒ වගේම RAM එක gigabyte 1 දක්වා. ෆොන්ට් කැමරාව megapixel 1.2ක් දක්වා මෙයාලා develop කරනවා. මේට අමතරව ෆෝන් එකේ brightness 120කින් change කිරීමේ හැකියාව, ඒ වගේම ෆෝන් එකේ ඝනකම 18කින් අඩු කරනවා. LTE connection එක වගේම A6 chipset එකකුත් මේකට එයාලා ලබා දෙනවා. iPhone 5C වලදී මෙයාලගේ ඩිස්ප්ලේ එක ආයෙත් අඟල් 3.5ක් දක්වා අඩු කරනවා. ඒ වගේම තමයි බැටරි පවර් එක milliampere hours 2510 දක්වා වැඩි වෙනවා. විශේෂම දේ තමයි මේකෙදි iPhone වර්ණ කීපයකින් එයාලා වෙළඳපළට හඳුන්වා දෙනවා. iPhone 5S වලදී ආයෙත් ඩිස්ප්ලේ එක අඟල් 4 දක්වා වැඩි වෙනවා. ඊට අමතරව බැටරි පවර් එක milliampere hours 2560 දක්වා වැඩි වෙනවා. Touch ID, slow motion video, dual flash සහ Apple A7 chipset එකක් මේකට යාලා enable කරනවා. iPhone 6 වලදී මෙයාලා display එක තවත් වැඩි කරනවා අඟල් 4.7ක් දක්වා. ඒ වගේම internal storage එක gigabyte 128 දක්වා වැඩි කරනවා. ඒ වගේම battery power එකත් milliampere hours 2810 දක්වා වැඩි කරනවා. ඊට අමතරව මේක තමයි iPhone වල ඉතිහාසයේ ආපු ඝනකම අඩුම, يعني කෙට්ටුම ෆෝන් එක. iPhone 6 Plus ගත්තම මේකේ ඩිස්ප්ලේ එක ආයෙත් අඟල් 5.5ක් දක්වා වැඩි කරනවා. ඒ වගේම මේකේ බැටරි පවර් එක තවත් වැඩි වෙනවා milliampere hours 2915ක් දක්වා. ඊට අමතරව iPhone 6 Plus වලදී එකතුණු හොඳම ෆැසිලිටීස් එක තමයි මේ HD ඩිස්ප්ලේ එක. iPhone 6S ගත්තම මේකේ ඩිස්ප්ලේ එක අඟල් 4.7 දක්වා අඩු වෙනවා. ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ගත්තම gigabyte 16 32 64 සහ 128 කියන කැපැසිටිස් වලින් හඳුන්වා දෙනවා. RAM එකත් gigabyte 2 දක්වා develop කරනවා. ඊට පස්සේ අපි දන්නවා 3D touch, Hey Siri, ඊට අමතරව A9 chipset මේකේ හැමදේම මේකට enable වෙනවා. iPhone 6S Plus ගත්තම මේකේ ඩිස්ප්ලේ එක ආයෙත් අඟල් 5.5ක් දක්වා වැඩි වෙනවා. ඊට අමතරව මේකේ දියුණු වෙන්නේ බැටරි පවර් එක. බැටරි පවර් එක මේකෙදි 2750ක් දක්වා වැඩි වෙනවා.
ඊළඟට ඔයාලට මතක තියෙන්නේ iPhone i7e. i7e එකේදී ඩිස්ප්ලේ එක හොඳටම අඩු වෙනවා ආයෙත් අඟල් 4 දක්වා. ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 1632/64/128 කියන කැපැසිටිස් වලින් අවේලබල් වෙනවා. ඊට අමතරව මේකෙදිත් බෑක් කැමරාව මෙගාපික්සල් 12 දක්වා ඉම්ප්‍රූව් වෙනවා. ඊට අමතරව ෆොන්ට් කැමරාවත් මෙගාපික්සල් 1.2ක් දක්වා ඉම්ප්‍රූව් වෙනවා. iPhone 7 වලට වෙද්දී ආයෙ ඩිස්ප්ලේ එක අඟල් 4.7 දක්වා වැඩි වෙනවා. ඊට අමතරව මේකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ගිගාබයිට් 256 දක්වා ඩිවලොප් වෙනවා. ෆොන්ට් කැමරාව මෙගාපික්සල් 7 දක්වා ඩිවලොප් වෙනවා. ඒ වගේම 1080 පික්චර් ක්වොලිටි එකකින් වීඩියෝ රෙකෝඩ් කිරීමේ හැකියාව ඔයාට ලැබෙනවා. iPhone 7 Plus ගත්තම මේකේ ඩිස්ප්ලේ එක අඟල් 5.5 දක්වා වැඩි වෙනවා. ඒ වගේම RAM එක ගිගාබයිට් 3ක් දක්වා ඩිවලොප් වෙනවා. බැටරි පවර් එක මිලියම්පියර් හවර්ස් 1900 දක්වා වැඩි වෙනවා. ඒ වගේම තමයි මේකට A10 චිප්සෙට් එකක් එනේබල් කරනවා. iPhone 8 ගත්තම ඩිස්ප්ලේ එක 4.7 දක්වා අඩු වෙනවා. ඒ වගේම මේකෙදී ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 64/256 කියන කැපැසිටිස් වලින් තමයි අවේලබල් වෙන්නේ. මේට අමතරව ස්පීකර් ක්වොලිටි එක 125කින් වැඩි වෙනවා සහ QI වයර්ලස් චාර්ජින් මේකට හඳුන්වා දෙනවා. iPhone 8 Plus ගත්තම මේකේ තර වගේම ඩිස්ප්ලේ එක අඟල් 5.5 දක්වා වැඩි වෙනවා. ඊට අමතරව A11 චිප්සෙට් එක මේකට එනේබල් වෙනවා. iPhone X වලදී ඔයාලට මේ කියන දේවල් වලට අමතරව ලැබුණු ලොකුම ෆැසිලිටීස් එක තමයි Face ID එක. iPhone XR වලට යද්දී ඩිස්ප්ලේ එක ඔන්න වැඩි වෙනවා අඟල් 6.1 දක්වා. ඒ වගේම මේකේදී ලැබුණු විශේෂම වරප්‍රසාදය තමයි HDR ක්වොලිටි එක. iPhone XS වලට යද්දී ඔන්න මේකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ගිගාබයිට් 512 දක්වා වැඩි වෙනවා. ඊට අමතරව RAM එක ගිගාබයිට් 4 දක්වා වැඩි වෙනවා. ඒ වගේම ඩෙප්ත් කන්ට්‍රෝල් එකත් මේකට ලැබුණු හොඳම ෆැසිලිටීස් එකක්. iPhone XS Max තමයි මේ වෙනකන් ආපු විශාලම ඩිස්ප්ලේ එකක්. එහෙම නැත්නම් ලොකුම ඩිස්ප්ලේ එක තියෙන ෆෝන් එක. ඊට අමතරව iPhone 11 Pro Max එකෙත් මේ ඩිස්ප්ලේ එකම තමයි තිබුණේ. iPhone 11 වලදී ඔයාට A13 chipset එකක්, ඒ වගේම wide angle lens සහ battery life improvement දකින්න පුළුවන්. 11 Pro වලදී ඔයාට internal storage එක gigabyte 512යි, ඒ වගේම RAM එක gigabyte 4යි, battery power එක milliampere hours 3046 දක්වා වැඩි වෙලා, ඊට අමතරව telephoto lens, XDR display මේ වගේ කෙන facilities දකින්න පුළුවන්. 11 Pro Max එකේදී මම අර කිව්වා වගේ විශාලම ඩිස්ප්ලේ එක, ඒ කියන්නේ අඟල් 6.5 දක්ින්න පුළුවන්. ඊට අමතරව iPhone SE වලදී ඔයාලට wireless charging කියන facilities එක මෙයාලා හඳුන්වා දෙනවා. ඊළඟදී iPhone 12 mini ගත්තම මේකේ ඩිස්ප්ලේ එක ආයෙත් අඩු වෙනවා අඟල් 5.4 දක්වා. ඊට අමතරව ඔන්න මේකේ විශේෂත්වය තමයි මේකට 5G connection එක ලබා දෙනවා. iPhone 12 සහ 12 Pro කියන්නේ අපි මේ මෑතකදී අපිට හම්බුණු iPhone series දෙක. එතකොට iPhone 12 වලදී ඩිස්ප්ලේ එක ආයෙත් අඟල් 6.1ක් දක්වා වැඩි වෙනවා. ඒ වගේම මේකට A14 chipset එක enable වෙනවා. 12 Pro ගත්තම මේකේ විශේෂත්වය තමයි RAM එක gigabyte 6 දක්වා වැඩි වෙනවා. ඒ වගේම optical zooming සහ scanner කියන දේවල් develop වෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති iPhone කොහොමද මේ එකින් එකට develop වුනේ කියන එක. ඒ වගේම මේ iPhone series වල හොඳම, කියන්නේ වැඩිම facilities තියෙන iPhone එක මොකක්ද කියලා ඔයාලට තේරෙනවා ඇති. අපි දන්නා සමහර iPhone develop වෙද්දී මේකේ තියෙන සමහර දේවල් අයින් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් charge එක, headset මේ වගේ ගොඩක් දේවල් iPhone 12 Pro වෙද්දී අයින් වෙලා තියෙනවා. ඉතින් iPhone එකක් ගද්දී මේ වගේ හැම facilities එකක් ගැනම හිතලා ඔයාලට හොඳම iPhone එකක් තෝරගන්න පුළුවන්. brand new iPhone එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ, හොඳ වැඩක් කරන්න බලමු නැත්නම් ගොඩක් facilities තියෙන iPhone එකක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජන තුනා නම් ඔයාලා අනිවාර්යයෙන්ම අපිට subscribe කරන්න. මේ වගේ අලුත්ම දැනුම බෙදෙන දේවල් එක්ක ඉස්සරහටත් හම්බෙමු. ගිහින් යන්න.